CLC වාසන පර්සනල් ලෝන් එකක් ගන්න. අපි CLC එකේ විශ්වාසවන්ත තැනනේ. ඔබ වෙනුවෙන්ම ක්‍රිනමන CLC වාසන පර්සනල් ලෝන් කොමර්ෂල් ලීසින් වෙතින්ම පමණයි. බැලුම් ගල. රංගන හොඳටම හෙම්බත් වෙලා ඉන්නේ. ඇයි? නැමෙ පහුගිය ටිකේම සිමෙන්ති කොට්ටයක් ගන්න හෙව්වා ගෙදර පොඩි වැඩක් කරගන්න. හොයාගන්න බැරි වුණා. හොයාගත්තා සමහර තැන්වල. ඒවා තියෙන්නේ ඉතින් නියමිත මිලට නෙමෙයි 1375 නේ විකුණන්න පුළුවන් ගාන. ඔව්. 1800යි 1900යි 2000යි. දැන් අපි මේ රට හදන්න කතා කරන මිනිස්සු, කෙලින් වැඩ කරන්න කතා කරන මිනිස්සු අපිට බෑනේ අත යටින් ගණන් දීලා ඕක කරගන්න. එපා වෙලා තියෙන දේ නේද? හැබැයි මෙහෙමයි ඉතින්. ඕක මේ ඔයාට විතරක් වෙච්ච දෙයක් නෙවෙයි දිල්ෂාන්. ඕක රටේ බහුතරයක් ජනතාව දන්න කාරණාවක්. ඔය ප්‍රශ්නයක් තියෙනවා සිමින්තිහි ගයක් තියෙනවා. සිමින්ති හොයාගන්න තිබුණොත් එහෙම ඒක පවත්නා මිලට වඩා වැඩි ගන්න තමයි ගන්න වෙන්නේ. හැබැයි දැන් අපි දෙන්න ඒ ගැන කතා කරලා වැඩක් නැහැනේ. ඉන් එහාට කතා කරන්න ඕනේ. ඇයි මේ විදිහට සිමින්ති හිග වෙලා තියෙන්නේ? එහෙම නැත්නම් මේ සිමින්ති මිල මේක කළු කඩේ මිලට විකුණන්න හේතු වෙලා තියෙන්නේ මොකක්ද? මේක යට මාෆියාවක්. ඒ කියන්නේ මේ පේන හිඟය සහ පේන වැඩි මිල අස්සේ තව දේවල් තියෙනවද? තව දේවල් තියෙනවා හැංගිලා. ඒව කතා කරලා නැහැ තාම. ඒව තමයි මේ කතා කරන්න යන්නේ. අපි කතා පටන් ගමු ඩිල්ෂාන් ඔයාගේ ප්‍රශ්නෙම්ම. ඔය වගේ ප්‍රශ්න වලට මුහුණ දීපු කට්ටිය ගොඩක් ඉන්නවා මෙන්න මේ වගේ. ආදරක නේද? ඔව්. මේක තියෙනවද? සිමෙන්තේ මාත්‍ය. හලෝ. ආදරක නේද? ඔව්. සිමෙන්තේ තියෙනවද? ආ සිමෙන්තේ නෑ මේ. ආදරක නේද? ඔව්. සිමෙන්තේ තියෙනවද? සිමෙන්තේ නෑ සෙන්ට. ඉවරද කවද දෙන්නේ? ඉවරයි. බඩකම ආවේ නැහැ. දැන් කීයද මෙල්ල තියෙන්නේ? 1370 තමයි. හලෝ. ආදරක නේද? ඔව්. සිමෙන්ති තියෙනවද? සිමෙන්ති නෑනේ. නෑනේ. එන්න කියන එන්නේ නෑනේ. කවදෝගේ ඉද දන්නේ නෑ නේද? කියන්න බෑ. අන්තිමට කවද ඉවරුනේ? ඉවරුනේ දල්ලා. අතරක් කියලා මම හිතන්නේ. 100ද ගිය මහත්මිය දැන් අන්තිම? 1570. නෑ ඒ සහතික මිලද නැත්තම් එහෙම මිලක් තියෙනවා. සහතික මිල. අපි රුපියලක් අත වැඩි නිකුණා. 1375ද 575ද? 1375 තිබ්බා ගිය මාසේ. හා. මේ මාසේ 1575. ඒ මිල මේ සිමෙන්ති කම්පැනියෙන්ද ඒක කියලා වනේ නැත්තම් මේ ගැසට් කරලා එහෙම එකක් නෙවෙන්නේ. නෑ නෑ කම්පැනි ප්‍රයිස් එක. දාලම නෙන්නේ. වැඩි ගන්නවත් නෑ ගන්න. නෑ වැඩි ගන්න කොහොමද? ඊනා එක බැංගල් දින අපි ආවා. මේකනේ කියන්නේ. ඇත්ත නෑ හැබැයි ඒ වුණාට ගත්තේ කට්ටිය ඉන්නවා. දන්නව දහලා බල පෙන්නන්න. අහන්නකෝ මේ කතාව. සිමෙන්ති කොහමද හොයාගත්තේ කියලායි මේ දැනගන්න ඕනේ. සිමෙන්ති 2000ක් ගෙනාවා. ඈ 1750 ගෙනාවා 2000ක් ගෙනාවා. අද ගෙනාවා 1900යි. ඕන තරම් තියෙනවද? එහෙමත් කියලාත් නෑ ඉතින් ඒක අහන්න ගන්නවා නම් ඉතින් කොට්ට 10ක් 15ක් වුණා ගතේ. ආ 1375 කියලා කියනෝ නේද මිල? එහෙමත් කතාවකුත් ආරංචි නැව ඒක අහන්න ගන්නම් බැරුණා. දිල්ෂාන් දැන් මේ ඔයාට අවශ්‍ය උනේ සිමෙන්ති කොට්ටයක් දෙකක් මේ ගෙදර තියෙන පොඩි වැඩක් කරගන්න වෙන්න පුළුවන්. ඔය දැන් ඒ වැඩේ කරගන්න විදිහක් නැහැ. ඒ වැඩේ කරගන්න විදිහකුත් නැහැ. නැහැ. ඒක කොච්චර කාලයක් බලන් ඉන්නේ වේවිද කියලා කියන්නත් බෑ. දන්නේ නැහැ. දන්නේ නැහැ. හැබැයි අපි දන්නවා මේ සිමෙන්ති යොදාගෙන රටතුළු සිද්ධ වෙන ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ බොහෝ දේවල් වැඩ කරන්න මේ සිමෙන්ති යොදා ගන්න වෙනවා. නිවාස ඉදිකිරීම් වෙන්න පුළුවන්, ගොඩනැගිලි ඉදිකිරීම්, මාර්ග සංවර්ධන කටයුතු ආදී බොහෝ කටයුතු වලට සිමෙන්ති අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. ඒ වගේම සිමෙන්ති ආශ්‍රිත කර්මාන්ත ආයතන ගණනාවක් තව බිහි වෙලා තියෙනවා. ඉතින් ඒ දෙවයි ආයතනත් පවත්වාගෙන යන්න බැරි මට්ටමකට මේ ප්‍රශ්නය උත්සන්න වෙලා තියෙනවා. මහා පරිමාණ කර්මාන්ත විතරක් නෙමෙයි. දැන් පෝච්චි හදන මිනිස්සයා. පෝච්චි හදන්න බදාමේ පැයි සිමෙන්තියේ පැයි. එතකොට මේ මිනිස්සයාගේ රැස්සාව කරගන්න විදියකුත් නැහැ. ඒ විදිහට ප්‍රශ්න වලට මැදිහත් වෙච්ච වැඩපළවල් කරගෙන යන කොන්ත්‍රාත්කරුවෝ මේ. සියලු යාප්ති නතර වෙලා තියෙනවා. ඔය කොයි යප්පුවාම කිව්වත් රුපියල් 2000ටවත් සිමෙන්ති නැහැ. මගේ වැඩපොලේ සිමෙන්ති නැහැ. දැන් මට බ්ලැක් මාකට් ගන්න වෙලා තියෙන්නේ රුපියල් 1800කට. දැන් මම ෆ්ලයිට් එකට මම සිමෙන්ති ගෙනියනවා හෙට උදේ. කාටද දැන් මේක කියන්නේ? ඒක ලොරි හයරක රුපියල් 5000ක් යනවා. ඒක රුපියල් 2000ට වැඩි වෙලා තියෙනවා මට ওই සිමෙන්ති කොට 20 ගෙනියන්න. එතකොට අපේ මෙහෙ දැන් බාස්ලට වැඩ නැහැ. අත්තඩ කාර්යයට වැඩ නැහැ. ඊට පස්සේ ඒ ටික කරන්න නැතුනහම වඩු බාසුන් නැහැට වැඩ නැහැ. මොකද්ද මේ රටේ වෙන්නේ කියලා හිතා ගන්න බැ. කියන්න කෙනෙක්. දැන් ඔය වැඩි මිලට හරි ඕනෑතරම් සිමෙන්ති ගන්න තියෙනවද? එහෙම කොහෙද තියෙන්නේ මහත්තයා? මහත්තයාට පුළුවන් නම් මට සිමෙන්ති කොට 20ක් කොලද? මේ එක හાર્ඩ්වෙයාර් එකකින් සිමෙන්ති කොට 20ක් ගන්න තැනක් මට කියන්න එකම අභියෝගයද? හරි. ඔබතුමාගේ ගෙදරක වැඩක් කරන්න ඔබතුමාගේ අද ටොයිලට් එකට යනවා. සිමෙන්ති කොටයක් ඔබතුමාගේ ගමෙන් ගිහින් පුළුවන් නම් හොයලා කියන්න පුවාට සිමෙන්ති කොට දෙකක් ගන්න පුළුවන්ද කියලා. එහෙම ගන්න තැනක් නෑ මහත්තයා. හරි. දැන් අපිට අදුමතරම රුපියල් 2000ට මේ ඒරියා එකේ විකුණනවා ප්‍රසිද්ධිය විකුණන හાર્ඩ්වෙයාර් තියෙනවා. ඌවන ඒ ටික ඇවිල්ලා වැටලින් කරන්න කියන්නේ. වැඩි ගන්න තියෙනවා ගන්න. වැඩි ගන්නත් ඒ දෙන්නේ
අත්‍යවශ්‍ය දෙයකට තමයි කියන්නේ දැන් ඔබතුමා හිතන්නකෝ අපේ ගෙදර මලගයක් වුණා තැම්පත් කරන්න මට දිමිති කොට දෙයක් ඕනේ කියලා පනත්තර ගෙනියන්නේ. එතකොට අපි ඒක අනිවාර්යෙන් ගන්නවා කියලා දන්නවනේ. කඩකාරය යන්නේ මොකටද? එතකොට මේකම රුපියල් 2000 3000 කිව්වම ගන්නවා. ඉතින් ඒක කරන්න එපා. දැන් අත්තුදව් කාර්යයට රස්සාව නැහැ. මේසන් බාසුන්න හැට රස්සාව නැහැ. වඩු බාසුන්න හැට රස්සාව නැහැ. මේ ඉදිකිරීම් කර්මාන්තය ආශ්‍රිතව ජීවත් වෙන රැකියාව කරන කී දෙනෙක් ඉන්නවද? පවුල් කීයක්ද? ඍජු සහ වක්‍ර කොච්චරක්ද? එතකොට ඒ හැමෝම මේ වෙලාවේ පීඩාවට පත් වෙනවනේ. එහෙම පීඩාවට පත් කරපු මේ 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 සිමෙන්ති හිඟය සමහර කාලයක කියනවනේ මවපු හිඟයක්. නේ හාල් හිඟය මවපු හිඟයක්. එළවලු හිඟය මවපු හිඟයක්. මේකත් මවපු හිඟයක්ද රංගන? එහෙම නැත්නම් මේක ඇත්තටම සිමෙන්ති හිඟයිද? එහෙනම් ඇයි මේද මේක ගැන හොයන්නේ නැද්ද කවුරු? පැහැදිලිවම හිඟයක් තියෙනවා කියන කාරණාව මේක සත්‍යයක්. ඒක හිඟයක් තියෙනවා. රටේ සිමෙන්ති හිඟයි. රටේ සිමෙන්ති හිඟයි. දැන් ප්‍රධාන වශයෙන්ම කියනවා රටේ මේ ඩොලර් ප්‍රශ්නයක් තියෙනවා. සම නැත්තම් අපිට බැංකු ණයකර විවෘත කරගන්න විදියක් නැහැ ලංකාවට සිමෙන්ති ගෙන්නන්න. මොකද ලංකාවේ නිෂ්පාදන දහරතාව ඉතාමත්ම සීමිතයි. කැට විදිහට ගෙනලා ලංකාවේදී කුඩු කරලා මේවා ඇසලුම් කරලා වෙනම වෙළඳ පොළට එනවා එක ක්‍රමයකට. එහෙම නැත්නම් සමහර ලාට කුඩු කරපු ඇසලුම් කරන ලද පැකට්ම අවිල්ල වෙළඳ පොළේ යලවි වෙනවා. මේ ක්‍රම කීපයකට වෙනවා. සහ ඒ වගේ මහ පරිමාණ ව්‍යාපෘතින් වලට මේ සිමෙන්ති කොට්ට විදිහට නෙවෙයි ඒවා වෙනම විශාල බල්ක් වශයෙන් පටවලා යවනවා. දැන් ඒ ගේන ප්‍රමාණය අඩු වෙලා. දැන් ඒ ගේන ප්‍රමාණය 135ක් විතර අඩු වෙලා තියෙනවා. කියන්නේ මොකද? මහ පරිමාණ සමාගම් සහ සුළු පරිමාණයෙන් පවත්වාගෙන ගිහු සිමෙන්ති කර්මාන්ත ආයතන තියෙනවා. එතකොට මේ සුළු පරිමාණ කෙනාට නැගිට ගන්න බැරි තැන මහ පරිමාණ කර්මාන්ත ආයතන කෙසේ හෝ පවත්වාගෙන යනවා. එතකොට 135ක් විතර අඩුවක් තියෙනවනේ. ඉතින් ඒ අඩුවේදී අර මහ පරිමාණ ව්‍යාපෘතීන් වලට යන්න තියෙන මේ විශාල සමාගම් වලින් ඒ ටික සැපයුම කෙරෙනවා. බල්ක්ස් ටික යනවා. බල්ක්ස් ටික යනවා. 165ක් විතර කෙරෙනවා. හැබැයි අර 135ක් විතර ඉන්න ප්‍රශ්නය තියෙන්නේ ඩිවිෂන් ඔබ සහ මේ කතා කරපු දුවේ කියන්නේ අපේ වැඩ කරගන්න විදිහක් නැහැ කියලා කිව්වේ. අන්න ඒ පිරිස තමයි මේ විදිහට පීඩාවට පත් වෙලා තින්නේ. ඒ නිසා ඔය අහපු දෙවි දෙන තියෙන උත්තරේ පැහැදිලිවම සිමෙන්තිවල හිඟයක් තියෙනවා. හිඟයක් තියෙනවනේ නේ. 100ක් ගෙනාවු තන ගේන්නේ 65 නම් 35ක් අඩුයි නම් එතනම හිඟයක් තියෙනවා. දැන් මං අහපු ඊළඟ ප්‍රශ්නේ කවුරුත් මේක හොයන්නේ නැද්ද? ඒ හොයන්න ඉන්න කට්ටියත් එක්ක දැන් අපි කතා කරන්න ඕනේ. අපි පෙලින් පෙලට යන්. තව ප්‍රශ්නයක් තියෙන කට්ටියක් ඉන්නවා. ඒ තමයි දැන් අපි හිතන්නේ දැන් ඩිල්ෂාන් ඔබේ ගෙදර වැඩක් කරගන්න හෝ නැත්තම් මොකක් හරි වැඩක් කරගන්න සිමෙන්ති හිව්වේ. හැබැයි ඒ විතරක් නෙවෙයි රජයේ විසින් පවත්වාගෙන යන වැඩසටහන තියෙනවානේ. ඒක මොනවාද? මාර්ග ලක්ෂයක් කරන්න කියලා. මාර්ග ලක්ෂයක් කරන්න නෙවෙයි එකක් කරන්නවත් සිමෙන්ති ටිකක් හොයාගන්න බැරි මට්ටම. ඒ කියන්නේ රාජ්‍ය කොන්ත්‍රාත්තුත් දැන් හිර වෙලා. රාජ්‍ය කොන්ත්‍රාත්තු කරන උදවිය හිර වෙලා විතරක් නෙවෙයි ඒව හොයන්න තවත් අලුතෙන් කට්ටියකුත් ඇවිල්ලා. එහිර වෙච්ච එක හොයන්න. ඔව්. මේ අහන්නකෝ මේ කතාව. වෙළඳ පොලේ ඒගොල්ලෝ කියන්නේ 1375ට තමයි ගහලා තියෙන්නේ සිමෙන්ති කොට්ට. නමුත් BSR එකේ HSR එකේ තාම ඒ රේට් එකට ඇදිලා නැහැ. ඒ කියන්නේ අපි වැස්තුක්යක් කරන්න ගියාම ප්‍රාදේශ සභාවේ හෝ ඉංජිනේරු සංස්ථාවේ හෝ ඒගොල්ලන්ට ලංකාවේ පොඩ්නැගිලි නීතිගත සංස්ථාවෙන් ඒගොල්ලන්ට දීලා තියෙන රජයේ අනුමත රේට් මීටරයකට මෙච්චරයි, නනාඩියකට මෙච්චරයි, සිමෙන්ති කොට්ටයක් ඒකට මෙච්චරයි, කම්බි මෙච්චරයි. එහෙම නැතිනම් සිමෙන්ති දාන්නේ මාත් පුළුවන් කම්බි කොහෙද තියෙන්නේ? එකට තුනකින් ගණන් ගිහිල්ලා. ඒක මට වෙලාවේදී කතා කරා ASCII ඔෆිස් එකෙන් කියලා කතා කරලා ඇහුවා මගේ ව්‍යාපෘති කන්ට්‍රැක්ටර් නාමය කියලා. ඔවුතුමාද කියලා මං කෝව් කියලා. මෙතරේ ව්‍යාපෘති කරනවද කියලා ඇහුවා. මං කෝ කරන්න බඩුකු. බඩු නැති කමට අපි කරන්නේ නැහැ. ඒව කරන්නේ නැහැ. අනිත් එක තමයි කිසිම සුවබැලීමක් නැහැ. දැන් ඔය කරනවාය කියන මිනිස්සු කරන්නේ ඔක්කොම ප්‍රමිතියෙන් තොර දේවල්. ඕවා හොයන්න කෙනෙක් නැහැ. පොලිසියට මොකක්ද තියෙන මැදිහත් වීම? එතකොට කිව්වේ නෑ. ඒක මට කිව්වේ ජනාධිපති ලේකම්. මේ ප්‍රදකී ඉල්ලනවා කියලා කන්ටැක්ට් කරනවද නැද්ද කියන එක. අංගලින් සිංහලෙන් කිව්වා ඕක නෙමෙයි. ඒගොල්ලන්ට කියන්න මේ හાર્ඩ්වෙයාර් එකට ඇවිල්ලා මේ තියෙන දිහා අපිට අමුද්‍රව්‍ය ටික හොලලා දෙන්න කියලා ඒගොල්ලෝ ටීවී එකේ පත්‍රවලයි කියන ගණන් වල තියෙන දිහාවල් ටික කොහොල දෙන්න කියන්නේ? ඒ කියන්නේ මීටර් රීජක් කරන්න 300ක් 250ක් යනවා කියන්නේ කොහෙන්ද ගන්න? කොහොමද කරන්නේ? ඒ මොකක්ද ඒ රංගනේ? දැන් පොලිසිය මොකක්ද හොයන්නේ? දැන් මේ ප්‍රශ්නයත් එක්ක නිකන් අර මේ කිසිදු ගැළපීමක් නැති කාරණාවක් තියෙනවනේ. මේ ශේෂ්ත්‍රයේ ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ සම්බන්ධයෙන් ගැටලුවක් තමයි මතුවලා තියෙන්නේ. හැබැයි ඒ ප්‍රශ්නය පිළිබඳව හොයන්න මේ ASP ඔෆිස් එක නැත්තම් පොලිසියෙන් කතා කරලා හොයනවා. දැන් කොහොමද ඔබ රජයේ කොන්ත්‍රාත්තු කරනවද? මොනවද තියෙන ප්‍රශ්න කියලා සොයා බැලීමක් කරනවා. දැන් මේකේ දෙපැත්තක් තියෙන්න පුළුවන්. කවුරු හරි කමක් නැහැ. හැබැයි හොයනවා නම් ඒක විධිමත්ව හොයනවා නම් හොයලා උත්තරයක් දෙනවනේ. උත්තරයක් දෙනවා නම් මේක සාධනීය පැත්තෙන් බලන්න පුළුවන්. ඔව් හොඳයි. කවුරුත් හොයා බලන්නේ නැහැ කවුරු නැහැ. පොලිසිය හරි හොයලා බැලුවා. හොයලා බලලා මේ ප්‍රශ්නෙට විසඳුම් හොයන්න එක පැත්තෙන් යන්න පුළුවන්.
සමහරලාට මේක දැන් මේ ප්‍රශ්නයක් තියෙන නිසා නිසෝයා බලන්නේ. අපි පොලිසියට තවත් මොන තරම්ම රාජකාරිය තියෙනවද? දැන් මේ ගැන හොයන්නම තියෙනවනේ ඉදිකිරීම හා සම්බන්ධ රාජ්‍ය ආයතන ගණනාව. දැන් එසේ වුවත් දැන් මේ පුජ්‍යලේ කිව්වනේ මේ SP ඔෆිස් එකකින් කතා කරලා මෙහෙම තොරතුරු විමසුවා කියලා. ඉතින් ඒ කාර්යාලයට අපි කතා කරලා ඇහුවා ඇත්තට මේ තොරතුරු හෙව්වද මොකටද මේ හොයන්නේ කියලා වෙන කෙනෙක් කතා කරන්න පුළුවන්නේ. පුළුවන්නේ ඒ නිසා ඇහුවා. SP මහත්තයාගේ ඔෆිස් එකද නැත්නම් පොලිසියද? පොලිසිය සර්. කතා කරුවිස් මේකයි. අපි අර ඉදිකිරීම කොන්ත්‍රාත් කරන තැනක් මම SP ඔෆිස් එකෙන් කතා කරලා තිබුණා. අපි දැන් සිමෙන්ති හැම හොයාගන්නවද බඩු තේනවද වැඩ කරනවද එහෙම කියලා අහන බැලුවේ පොලිසියෙන් කියලා කතා කරාම පස්සේ එහෙම ඒව හොයා බලනවද කියලායි දැනගන්න බැලුවේ. ආහ් ආහ්. එහෙනම් කතා කරලා බලනකෝ සර්. එහෙම මුකුත් වැඩක් කරනවද මේ ඉදිකිරීම එහෙම කරන් යනවද ඒ වගේ තොරතුරු හොයනවද පොලිසිය? නමුත් අපි මේ පිළිබඳව වැඩි විස්තර දැනගන්න පොලිස් මාධ්‍ය ප්‍රකාශක වේරාට කතා කරලා මේ පිළිබඳව අපි තොරතුරු දුන්නා. නිල උත්තරයක් විදිහට. නමුත් එතුමා සොයා බලපු ආකාරයනෝ එතුමා පිළිතුරු දුන්නේ මේ පිළිබඳව නිල දත්ත වාර්තාවක් අපිට ප්‍රකාශයට පත් කරන්න බෑ කියන කාරණාවයි එතුමා කිව්වේ. දැන් පටන් ගන්නකොට ම රංගන කිව්වනේ නේ අර පේන හිඟේ පේන වැඩි මිලට යටින් තියෙන ප්‍රශ්න ගොඩක් කතා කරනවා කියලා මේක එක ප්‍රශ්නයක්. පොලිසියෙන් කියලා කතා කරනවා කියලා තොරතුරු ගන්නවා. හැබැයි ඒ පිළිබඳ නිල උත්තරයක් නැහැ. එතකොට මෙතනත් තව හොයලා බලන්න දෙයක් තියෙනවා මොකක් හරි එකක් මොන විදියට හරි වෙනවද කියලා. පැහැදිලිවම ප්‍රශ්නයක් තියෙනවා. දැන් අර සුළු පරිමාණයෙන් කොට්ට එකක් දෙකක් හොයන කෙනාටත් නැහැ. රජයේ කොන්ත්‍රාත් කරන කෙනාටත් නැහැ. ඒ වගේම මහා පරිමාණයෙන් ව්‍යාපෘති කරන උදවියට වෙලා තියෙන දේ දන්නවද? මේතරා විනස්තය. ඔබතුමා වැඩ කරන බඩු දිනවද? ඕ අපි ගන්නවා ඉතින් ටික ටික පොඩක් ගන්න වැඩි. 100ද? 2100ද කොහෙද? 1300 ගණයි කියලානේ කියන්නේ නේ උනාද? ඒ උනාට ඒ ගන්න කොහෙවත් නැහැ මහත්තයා. ඔය කොට්ට දෙක හාඩ්වෙයාර සමහර දස්සට 1500 ගානට විකුණනවා. අර ගණන් වලත් ගොඩක් ගන්න නේ. ඔක්කොම 1950 900 2000 2100 තමයි යන්නේ. අපි ගන්නෙත් එහෙමයි. කොට්ට 600 ගන්නෙත් 1700 1800 1900 2000 2100. හැම ප්‍රයිස් එකකටම ගන්නවා. ඒ වැඩි ගානට හරි ගන්න තියෙන දන්නේ නැහැ මටත් මේ ගාන කියුණක් කමන්නේ නැහැ. ඒ තමයි මේ දවස් ටිකේ පොඩ්ඩක් ඩීල් එක තියෙන්නේ. ගිහිල්ලා මහත්තයා සල්ලි බඳ ගන්නවා. සල්ලි බඳලා ඕල්රේ දා ගන්නවා. රිට් ගන්න එහෙම තමයි. අන්න පොටක් පෑදුනා. මොකද ඩීල් එකක් කියන්නේ? ඩීල් එකක් තියෙනවා සල්ලි බඳලා වෙන් කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවාලු. ඒගොල්ලොත් කොට්ට 600ක් වුණත් වැඩි මිලට ගන්න තැනක් තියෙනවාලු. ඒ කියන්නේ හිඟේ අස්සේ අර බොරදියේ මාළු බානවා වගේ වැඩක් මේ. ඉතින් හැම තැනින්ම ඇහුවට පස්සේ උත්තරේ හම්බුනේ සිමෙන්ති නැහැ කියලානේ. ඔය ඩීල් එක කරන තැනක් තියෙනවනේ. එක තැනක් නෙවෙයි තැන් කීපයක් තියෙනවා. මෙන්න එක තැනකට net fm බැලුම් වල කතා කරනවා. හඩාරක නේද? ඔව්. සිමෙන්ති තියෙනවද? සිමෙන්ති තියෙනවද? 2000ක් වෙනවා. 2000ක් වෙනවා. දැන් ආවත් ගන්න පුළුවන්ද? කොට මට පහක් ඕනේ. මටම පහක් ඕනේ මේ ගෙදර වැඩවැයක් කරන සිමෙන්ති කොට පහක් ඕනේ. මම මොකද්ද? මමද? මම කමල්. කමල් ගලක්. හලෝ. හලෝ. සිමෙන්ති තියෙනව නේද? ඔව් ඔව්. ආ නෑ කොට පහක් විතර ගන්න ඕනේ බැලුවේ ගුණොත් එහෙම එන්න. කීයද මිල යන්නේ? 1900ද? හා හා. හරි. ගන්න ඕනද ඔයා එනවද? නෑ මං එන්න කැබි. හරි හරි. දැන් මේ පාරිභෝගික කියන්නේ වෙන සාධාරණීට කරන්න කියලා පිටෝබු රාජ්‍ය ආයතන තියෙනවා. පාරිභෝගික කටයුතු කරන අධිකාරිය වගේ ඒවා. ඒගොල්ලෝ මේක දන්නේ නැද්ද? නෑ මේ පිළිබඳව දැන් අපි ඔවුන්ට නිල වශයෙන් දැනුම් දීම කළා. එයින් සිද්ධ වෙන්නේ මොකක්ද කියන කාරණාවත් අපි ඉදිරියේදී කියන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි ඒ අධිකාරිය මහත්වරුන්ටත් කියන්නේ මේක එකතනක් විතරයි නේ. එකතනක් විතරයි. තව ඕන තරම් තැන් තියෙනවා. ඔව්. දැන් ඉතින් ඔය හතර වාරේ දැන් අපිට ඕන දැන් වැඩේ හරි ගියානේ. ගෙදරට උනත් ගෙනත් දෙන්නම් කියලා කියන්නේ වැඩි ගානට නිසා නේ. එහෙම සම්බන්ධතාවයක් හැදිච්ච තැන අපි කතා කරන අතර වාරේ මේකෙදි තවත් ප්‍රශ්නයක් තමයි මෙන්න මේකත්. කියන්නේ එහෙමයි දැන් ප්‍රශ්නේ දැන් අපිට ඇත්තටම සිමෙන්ති හිඟයක් තියෙනවා. සිමෙන්ති හිඟයත් එක්ක තියෙන අනිත් ප්‍රශ්නේ තමයි සිමෙන්ති කොට ගහලා එන ප්‍රයිස් එක දැන් 1375යි කියමුකෝ. 1375ට තමයි අපි ගන්න සාමාන්‍යයෙන් එන්නේ ඒ මිලට. නමුත් ඒ මිලට අපිට මේ සිමෙන්ති ගන්න නැහැ ඇත්තටම. දැන් එක උදාහරණයක් විදිහට අපේ එක සයිට් එකක් තියෙනවා. ඒකේ ඒ හාඩ්වෙයාර එකෙන් අපිට දවසට කොට 5යි දෙන. ඇත්තටම සමහරට ඒ මිනිසුන්ට ඒ කරන්න දෙයක් නැතුව ඇති. ඒ දෙන්නෙත් වැඩි ගානට සහ ඒගොල්ලන්ගේ ට්‍රාන්ස්පෝර්ට් ඔක්කොම ඇඩ් වෙනවා කොට 5 ගානේ තමයි අපිට සාමාන්‍යයෙන් දවසට හම්බෙන්නේ. ඒතකොට සිමෙන්ති කොට 150 200ක් යන සැබ්බේකට අපි සාමාන්‍ය සති දෙකකට කලින් ඔය වගේ හඩ්වෙයාර එක කතා කර සිමෙන්ති කොට සමහරේ වෙයි දෙකයි දෙන්නේ. මේ විදිහට ඒගොල්ලන්ගේ ට්‍රාන්ස්පෝර්ට් උත් ඇඩ් කරගෙන කරන්න ඕනේ. ඒ වගේම 1500 දත් සිමෙන්ති කොටයක් හොයාගන්න නෑ. අඩුම 1600 1700 හම්බෙන්නේ. එතකොට සිමෙන්ති කොට පහකට අපි අර සයිට් එකට ගෙවනවා ට්‍රාන්ස්පෝර්ට් එක රුපියල් 700ක්. එතකොට එක කොට එක රුපියල් 125ක් විතර තමයි වැඩිපුර ඇඩ් වෙනවා. ඔය ඔක්කොම කොස්ට් එලා එනකොට අපි සිමෙන්ති කොටයක් 1900ක් විතර තමයි මේ කාලේ වැටෙන්නේ. හේතුව මේගොල්ලෝ කියන්නේ හැමෝටම බෙදලා දෙන්න ඕනේ සිමෙන්ති ටික මෙච්චරයි අපිට එන්නේ.
තියෙන්නේ. ඇත්තටම ආඩ්‍ය අරසවල මම හිතන්නේ එන්නේ තේ ගාන වෙන්නේ නැති. එන ගාන ඒගොල්ලෝ ඉතින් පොඩ පොඩ තියෙන සයිට් වලට බෙදලා දෙනවා අර විදිහට. ඔව්. එතකොට දැන් එක්ක ඔයාලට වෙන්නේ තියෙන භාණ්ඩ නිෂ්පාදන විල වැඩි කරන්න වෙනවා. එහෙම නැත්නම් තියෙන ප්‍රමිතිය බාල කරන්න වෙනවා. අනිවාර්යයෙන් දැන් ප්‍රමිතිය බාල කරලා දැන් කොන්ක්‍රීට් වගේ එක කරන්න බෑනේ බිල්ඩින් එක කඩන් වැටෙන්න බලන්න. එතකොට අනිවාර්යයෙන් වෙන්නේ අපේ කොස්ට් එක වැඩි වෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි ගිය අවුරුද්දේ මුල අපේ සාමාන්‍යයෙන් ගෙවල් අපි කරේ වර්ගඩිය රුපියල් 4000 4500 ඇතුළත. දැන් අපි කොස්ට් කරන්නේ 6000 6500 ඇතුළත. මේ අවුරුද්දක් ඇතුළත රුපියල් 2000ක් වැඩි වෙලා තියෙනවා. කෝපුට් එකෙන් 150ක් වෙන්න වැඩි වෙලා තියෙනවා කන්ස්ට්‍රක්ෂන් කෝස්ට් එක. සිමෙන්ති විතරක් නෙවෙයි අනිත් මැටීරියල්ස් උත් එහෙමයි. දැන් ඉස්සර කිව්වනේ කාර් එකක් නම් හීනයක් තමයි කියලා. මේ පුංචි කාර් එක ඡන්ද පොරොන්දුවකුත් උනානේ. දැන් ඉතින් ගේකුත් හීනයක් තමයි. ගයක් නෙවෙයි සිමෙන්ති කොට්ටෙකුත් දැන් හීනයක් බවට පත් වෙලා. අපි යන් විරාමයකට. කැපවි ජනතා සේවයට බැලුංගල ඔච්චර හිඟයක් නැහැ ඔච්චර ඩිමාන්ඩ් වෙන හිඟයක් නැහැ දැන් අර ඒකෙන් ඩිමාන්ඩ් වුණාට පස්සේ දැන් පාවපාල තියෙන්නේ නැත්තම් කන්ස්ට්‍රක්ෂන් නතර වෙලාම නැහැනේ ඔච්චර හිඟයක් තියෙනවා කන්ස්ට්‍රක්ෂන් නතර වෙන්න ඕන නේද ඒකවා 20% විතර වගේ තියෙන පොඩි පොඩි ඒ නතර කරපුවා සිමෙන්ති ටික වැඩි වෙලා තරම් කරන්න බැරි ඒ ප්‍රශ්නේ ඉන්න ඒක ලොකු නේද දැන් මේක යන විදිහ සිමෙන්ති ටික 150ක 100ට මේ 60ක හිඟයක් තියෙන වගේ තමයි මේ ඩිමාන්ඩ් එක දැන් සිමෙන්ති කොටේ 800 ගණන් වල ට්‍රිප් එක කම්පැනිෙන්ම ඩිමාන්ඩ් කරාම දැන් 275 වෙනකන් දැන් තවත් 200ක් කම්පැනිෙන් වැඩි කරන්නද පාලන මිලක් නැහැ දැන් ඒකෙන් ඉඳ කම්පැනිෙන් වැඩි කරන එකට ඇක්ෂන් එකක් ගන්න අමාරුයි කම්පැනිෙන් බඩු ආරම්භ පිටින් ගුණා රුපියල් 3400 ජීවිත පොනාද ඒකට කරන්න පුළුවන් නේද අනේ අසරණ වෙලා ඉන්නේ ගොඩාක් මිනිස්සු ඉන්නේ සිමෙන්ති කාස්ට් හිඟයක් නැහැ කියලත් කියනවනේ දර්ශන් හිගයක් නැහැ නෙවෙයි හිගයක් තියෙනවා හැබැයි තියෙන හිගයට වඩා වැඩිපුර තියෙන්නේ ඒක හිගයක් තියෙන බවට මවාපාලා තියෙන කොටසක් සහ ඇති කරලා තියෙන තත්වයක් හිගයක් තියෙනවා ඒක ලොකු කරලා පෙන්න ලොකු කරලා පෙන්න ලොකු බවට පත් කරලා තියෙන කෙන්ද කන්ද කරලා ඒක තමයි වෙලා තියෙන්නේ දැන් මේ ප්‍රශ්නයේදී දැන් කියවුණානේ එතනදී ඔවුන්ට සිමෙන්ති ලබා ගන්න ක්‍රමවේදයක් නැහැ හැබැයි මේකේ මේ හිගය හොඳින්ම දැන්න තැනක් තමයි අපි කොහොම මහා පරිමාණ තැන් වලට යනවා මේක ඕඩර්ස් වලට හිතුවම වලට ඒ වගේ තැන් වලට තමයි මේ යන්නේ සහ වැඩි මිලට අතර සල්ලි හම්බ වෙනවා නම් මේ බඩු ගන්න පුළුවන් හැබැයි මේ තියෙන්නේ ඒ ජාවාරම් වෙන හැටි මේ හදාරක නේද ඔව් සිමෙන්ති දිනවද ඉන්නේ එමුගේ තියෙන ඕඩර්ස් වලට හාඩ්වෙයාර් එකේ තියෙන්නේ පහක් විතර ගන්න පුළුවන් කවද වේද මට හුණුත් එහෙම නෑ පහක් විතර ගන්න පුළුවන් 3300 වගේ තමයි ගන්න වෙන්නේ මේ දවස්වල පොඩ ඕඩර්ස් ටික වැඩිපුර තියෙනවා ඕඩර්ස් දැන් කීයද මිල යන්නේ දැන් අපි දෙන්නේ 1375 ගන්න මෙතනින් තව 20 වැඩි වෙයි කියලා කියනවා ඉතින් එහෙනම් දැම්ම උකුත් කියන්න දෙයක් නෑ කොහමද දවස් ගානක් යනවා 25න් වගේ පස්සෙන් මාක් කරත් ගන්න පුළුවන් මට සිබිත්ති කොට පහක් 2000 ගන්න හැරි කවන්නෑ ගන්න පුළුවන් නම් අදවස දරේට උදේ ඉඳන් මේ දවස් ගණන් බෑ උකුත් කරගන්න ඒක ගන්න තැනක් තියෙනවා මට කියන්නකෝ හා මේ දැන් මේ තියෙන කාඩ ඔකන වගේ සිමිති යනවා ඒ වුණාට නෑ කියලා කියන්නේ ඒකනේ වැඩේ වෙලා තින්නේ වැඩි ගන්නට හරි ගන්න තැනක් තියෙනවා නම් ඒ කියන්නේ හාඩ්වෙයාර් එකෙන් තමයි මාක් කරි කරගන්න වෙන්නේ මොකද මේ අපි දැන් හැමෝටම වගේ දැම්මා දැන් අදත් දැන් මේ යන්නේ හාඩ්වෙයාර් එකටම තමයි මොකක් හරි යලගේ තමයි කරගන්න වෙන්නේ ඔයාලට හාඩ්වෙයාර් ඔක්කොම අපි දෙනවා සමසම තී යාලා තමයි දෙන්න ඕනේ යාලා කොහොම හරි යාලෙන් ගන්න තමයි මාක් කරි කරගන්න වෙන්නේ දැන් ඒගොල්ලෝ ළඟ සිමෙන්ති තියෙනවා. මේ බෙදා හරින්න. ඒගොල්ලෝ ගාව තියෙන හැබැයි අපිට දෙන්නේ නැහැ. ඒවා ඕඩර්ස් වලට, හાર્ඩ්වෙයාර් වලට තමයි දෙන්නේ. අපිට ගන්න ඕන නම් වැඩි ගන්නට හරි, හાર્ඩ්වෙයාර් එකකින් ගන්න කිව්වා. හાર્ඩ්වෙයාර් එකෙන් පුළුවන් වැඩි ගන්නට ගන්න. පුළුවන්. අහලා බලන්නකො. හෙලෝ. සිමෙන්ති තියෙනවද? තියෙනවා. කීයද මිස්? ගන්න. ඊයක් ගන්නද? සිමෙන්ති කොට 30ක් විතර ගන්න ඕනේ. හෙට උදේට ගන්න අයෝනි. ඔව් 2000ක් වෙනවා එක. 2000ක් වෙනවද? අඩු නැද්ද? අඩු නෑනේ ඉතින්. අනිත් තැන් වල 1000 වලට දෙනවා ඉතින් එකයි දෙකයි දෙන්නේ අපි 30ක් කිලෝවත් 30ම දෙනවා. ඒකනේ වැඩි තැන් තැන් වලින් එකතු කරගෙන යන්නත් බෑනේ වාහනේ අරගෙන මට ඒක අරගෙනවත් බෑනේ ඔය ටික පටවගෙන ඒකයිනේ. ඒකනේ ඒකනේ. වෙනසක් කරන්න බැරිද ඔය ගාන? දැක්කින් බල. ආ. 1900ට. 1900 දෙන්න පුළුවන් 30ක් ගන්න. 30ක් 30ක්. ඈ? 30ක් ගන්න. 1900. දැනට කියන්නේ මේ සර් උදේට කෝල් එකක් දෙනවද? හෙට උදේටද? ඔව්. දැන් આવොත් අද කීයේ වෙනකන් ගන්න පුළුවන්ද? දැන් આવු ගන්න පුළුවන්. දැන් කවුරුවත් නැහැ නේ පටවන්න. උදේ මෙන්න අත අමාරු වෙනකොට. එහෙමයිනේ. හා හා හා. සහතික මිල 1375යි ඒ ගානට නම් බෑ. හැබැයි 2000ට නම් දෙන්නන්නේ. හෙට උදේ එන්න 1900 කරලා දෙනවා සිමෙන්ති කොට 30ක්නේ. ඒ නිසා කරලා දෙන්න පුළුවන් කිව්වා. දැන් මෙතන පැහැදිලිවම ජාවාරමක් මාෆියාවක් තියෙනවා. මේක වෙන්නේ කොහොමද කියලා අපි අහමු. ගොඩක් දාද මෙන් දැන් මේ ආවට කියන්නේ ඒජන්සි වලින් ආධාර දෙන්නේ ඔක්කොම ඉතින් වැඩි මිලක තමයි දෙන්නේ රුපියල් 3400 කින් කිව්වොත් එහෙම වැඩි
ඔව් දැන් මිල වැඩි කියන එක හැමතැනම දන්න කතාවනේ මම කියන්නේ මෙහෙම මිල වැඩි වෙන්න වැඩි කරන්න හේතුව මොකද්ද මෙතන මොනවද ජාවාරමක් හේතුව ඇත්තටම මේකේ මේකේ ජාවාරමක් කියන්නේ දැන් ගොඩක් ලාම් සිමෙන්ති 75ක් විතර අවශ්‍යතාවයෙන් එනවා ඒක දැන් ඩිමාන්ඩ් කරන ගොඩක් දෙනාට එන්නේ දැන් ඒ කම්පැනියෙන් ඩිස්ට්‍රිබියුටර් වලට එනවා ඒගොල්ලෝ කරන්නේ රෙප්ලා එතනින් ඕඩර් එක දාගත්තු ගමන්ම ඒගොල්ලෝ කරන දේ කොහේ හරි ට්‍රාන්සැක්ෂන් කම්පැනි වලට දැන් ඒගොල්ලත් සිමෙන්ති නැතුව ඉන්නකොට කීයට හරි ගන්න බලාපොරොත්තු ඉන්නේ වණක් ලාට ඒජෙන්සියට එවන්නේ නැතුවම ගදීම ඔක නතර කළා ඔලෝරිය කොහේ හරි ගහගත්ත එතනින් පටවල සාමාන්‍යයෙන් අපි කියමු 1375 නේ දැන් කිවිච්ච කොටයක් වෙන්නේ ඒක 1800ට විතර දෙනවා 1700 2000ට ගන්න කට්ටියත් මම ගන්න කට්ටිය අරන් තියෙනවා මේ ඩිස්ට්‍රිබියුටර් එතෙන්ට ආවමත් එහෙමයි ඒගොල්ලන් එක්ක කියනවා කිමිදි දෙන්නම් වැලි ගන්න කියලා එහෙම නැත්නම් වෙන ආයිටම් ගන්න කියනවා නමුත් ඒ වගේ විශාල ගණක් අල්ලනවා කිමිදි කොටේ නෝමල් ප්‍රයිස් එකට දෙනවා අපි කියමු වැලි කියුබ් එක රුපියල් 18000 21000 විතර වැලි කියුබ් එක දෙනවා ඒ වගේ ගොඩාක් තියෙනවා ඒක 100%ක්ම දැන් එහෙමයි යන්නේ එක්ක මිල වැඩියෙන් විකුණනවා එහෙම නැත්නම් ඒත් එක්ක වෙනත් මොනාරි ආයිටම් එකක් දෙනවා ඒ වගේ ගණන් වැඩි මම දන්න තැන් ගොඩක් තියෙනවා ඒ වගේ කරනවා ඒක ඉංගේ ආසේ අත යටින් ගහන ගේම් නේ දැන් එහෙම කරන්න බෑ රිලිෂාන් පහන්ඩයක් ගන්න ගියා නම් ඒ මහන්ඩේ ගන්න ඕනේ හැබැයි මේ භාණ්ඩය දෙන්න නම් තවත් අමතර මෙන්න මේවා ගන්න ඕනේ කියලා ඒ වෙලන්සලට බෑ මේ පාරිභෝගිකයලට කියන්න ඔයා මෙහෙම තමයි මේව ගත්තොත් තමයි අනිත් ඒවා දෙන්නේ කියලා ඒක අනිවාර්ය කොන්දේසියක් පනවන්න බෑ ඒක පාරිභෝගික අධිකාරියගේ පනතානුව වරදක් වෙනවා දැන් එහෙම තමයි මේ අත යටින් ගේම් වෙන්නේ අපිට කතා කරපු මේ අසන්නෙක් කියනවා රංගන දැන් ඔහුට ඕනේ සිමෙන්ති තොගයක් මිලදී ගන්න. ඔහු කොන්ත්‍රාත්කරුවෙක්. හරි. තවත් හිතවතෙක් මාර්ගෙන් කෙනෙක්ව අඳුර ගන්නවා. සිමෙන්ති තොගයට අත්තිකාරම් දෙනවා. රුපියල් ලක්ෂ 2ක්. දැන් සති දෙකක් විතර ගිහිල්ලා. ඔව්. සිමෙන්තිත් නැහැ. මුදලුත් නැහැ. ගත මිනිස්සයත් නැහැ. හැබැයි ටෙලිෆෝන් එකට ආන්සර් කරනවා. එයාගෙන් විතරක් නෙමෙයි. මේ විදිහට 10-15 දෙනෙක්ගෙන් එකතු කරලා තියෙනවා. හැබැයි ඒ කාටවත් දීපු සිමෙන්ති කොට්ටෙකුත් නැහැ. සල්ලිත් නැහැ. මිනිස්සයත් නැහැ. ටෙලිෆෝන් කෝල් නම් ආන්සර් කරනවා මේ සිමෙන්ති ප්‍රශ්නය ඇතුලේ තවත් කට්ටිය ගේම් ගහනවා කියන එකයි ওই කාරණාවෙදි පැහැදිලි වෙන්නේ ඈ ඉතින් හැබැයි තව ප්‍රශ්නයක් නෙමේ සිමෙන්ති අරගෙන ඇවිල්ලා කොහේ හරි ගබඩා කරලා හංගලා තියාගෙන ඉන්නවාද බඩු එළියට දාන්න නැතුවද ඉන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවනේ අපි ඒකනත් ඔයල බැලුවා ගබඩා කරලා තියන්න වෙලාවක් වෙන්නේ නැහැ දැන් ඇත්තටම ඕඩර් ටික අරගෙන තියාගන්නව අර විදියට වැඩිමිට විසඳන්නේ නැහැ දෙන්න ඔක්කොම ඕඩර් ටික ගන්නවා එක්කෝ වැලිට් එක සිමෙන්ති දෙන්න ඕඩර් ටික ගන්නවා බඩු ටික ආපු ගමන් ඒ තැන් වලට යවනවා සිමෙන්ති කියන එක දැන් ලොකුම මාපියාවක් කියන්නේ තමයි කම්පැනි සම්බන්ධ වෙලාම කරනවත් දන්නේ නැහැ දැන් අපි කියමු දැන් මේ පැලියකට ඒවගෙන් දැන් අපි කියමු අවුටේෂන් පටවන ඕනේ දැන් අපි ගාල්ලට පෙටවුවා කියමු ලෝඩ් එක ඒක ගාල්ලේ අනිවාර්යෙන් ඒ ගාල්ලේ ඩිස්ට්‍රිබියුටර් යන්න ඕන ඒක නමුත් ගාල්ලට යන්නේ නැහැ ඒක එතනින් පටවල ඉවරලා කොහට හරි ගිහින් ඉඳ තියෙන තැනකට ගැව්වා වෙන මෙහෙ ලොරි වලටම පටවනවා දැන් කම්පැනි ප්‍රොසීඩියර් එක නම් ගාල්ලට පටවන ලෝඩ් එක මෙහෙ කොහෙවත් විසඳන්න බෑ දැන් ඒකවල ඒගොල්ලන්ගේ ට්‍රාන්ස්පෝර්ට් එක ඉතුරු වෙනෝනේ දෙලින්ම කොට් එකට රුපියල් අපි කියමු ගාල්ල කරනකොට කොට් එකට සිමෙන්ති කොට් එකට සාමාන්‍ය රුපියල් 60ක් 50ක් ට්‍රාන්ස්පෝර්ට් කම්පැනියෙන් දෙනවා ඒකට ඒ ට්‍රාන්ස්පෝර්ට් එකත් ඒගොල්ලෝ තුනේ ඒක වැඩි මිනිස්සු විකුණන එකයි ඒ වගේ ලොකු කේස් එකක් තියෙනවා ඒක කැපවි ජනතා සේවයට බැලුංගල දැන් දිල්ෂාන් පැහැදිලි කරනාමක් නේ සිමෙන්ති වල මාෆියාවක්, ජාවාරමක්, වංචාවක් සිද්ධ වෙනවා කියලා. පේන හිඟේ වැඩි මිල අස්සේ තව තව දේවල් වෙනවා. වෙනවා. ඉතින් පාරිභෝගිකයා අපහසුතාවයට පත් වෙලා තිනෝ. ඒ පිළිබඳව වක්කියන් රාජ්‍ය ආයතනයක් වෙන පාරිභෝගික කටයුතු අධිකාරිය. ඒ අධිකාරියට නීතිමය බලතල තියෙනවනි. හැබැයි ඒගොල්ලෝ මොකක්ද කරන්නේ කියන ප්‍රශ්නයක් තියෙනවනි. ඒ නිසා අපි එහි සභාපති විශ්‍රාමික මේජර්නල් ශාන්ති දිසානායක මහත්මයාට කතා කරලා ඒ ගැන ප්‍රශ්න කළා. මේකේ පාලන මිලක් නැද්ද? කවුරුත් පාලනය කරන කෙනෙක් නැද්ද? නැත්තම් මිල කොහොමද හරියටම ස්ථාවරව තියාගන්නේ? එහෙම දැන් අර පෞද්ගලික කාලේ ඩොලර් ප්‍රශ්නේ හින්දා අපි කම්පැනිස් එක්ක කතා කරේ එකක් කියන්නේ ඒ අවශ්‍ය සිමෙන්ති ආනයනය කරන්න ඩොලර් නැහැ. ඒතකොට එන ප්‍රමාණය එක්ක බලද්දි ඩොලර් ගන්නොත් ඩොලර් එකේ අගේ වැඩි. එතකොට ඒ ලෝක වෙනද පොලේ සිමෙන්ති ගණන් ගිහිල්ලා. එතකොට ඒක අපි ඔක්කොම ඇත්තට අපි වෙනම අංශයක් තියෙනවා. අපි ඩිරෙක්ටර් කෙනෙක් එක්ක යා ස්ටඩි කරා ඔක්කොම. අලි කරද්දි ඒ ප්‍රයිස් එක වැඩි කොහොමද? එතකොට අපි පාලන මිලක් දාලා තිබොත් 1050ට දාලා තිබ්බි. ආනයනය කරන කට්ටිය සිමෙන්ති ගේන්නේ. ගේන්න ඒ ගන්න දෙන්න බෑ. ඒ නිසා තමයි රජය තීරණයක් ගත්තේ මේක කැබිනට් එකෙන් තීරණය කරේ මේ පාලන මිල ඉවත් කරන්න ඕන කියලා. එතන ඒකට මාකට් එකේ බඩු අවේලබල් කරන්න කියලා. නැත්තම් පාලන මිල තිබ්බොත් එහෙම බඩු විජිතාවයක් ඇති වෙයි කියලා. ඒ අනුව තමයි රජය තීරණ කරලා අපිට දැන්නේ පාලන මිල ඉවත් කරන්න කියලා. ඒක
ඉතින් දැන් ඒවට බෑග් එකේ මිල සඳහන් කළ යුතුයි. ඒ බෑග් එකේ මිල සඳහන් කෙලීමේදී අනිවාර්යයෙන් මිලට විකුණන යුතුයි. ඊට වැඩි විකුණුවොත් අපිට නීති මාර්ගයෙන් කටයුතු කරන්න පුළුවන්. අතරමඟදී එක්ුණත් මේක මුද්‍රණය කළොත් එහෙම ස්ටිකර් එකක් ලැබුවොත් කොහොමද ඒක තහවුරු කරගන්නේ පාරිභෝගිකයා? ඒක කලවන්න බෑ. ඒක සම්පූර්ණ ඒකන මෙහෙමයි. අපි 50 ස්ටිකර් එකක් කලවුවොත් එහෙම ඒක සම්පූර්ණ වැරද්දක් ඒක. එයාට නඩු දාන්න පුළුවන් ඉතින් කම්පැනිටයි මේ බෑග් එකේ කියන කඩේට විකුණුවයි. ඒක සීල් එකකින් මගේ මුද්‍රණය කළ මිල ගැහුවොත් එහෙම ඕන මිලක් විකුණන්න පුළුවන්. දැන් ඒක කම්පැනිනේ කරන්න ඕනේ ඒක. කම්පැනි එකකතාවයකට ආවනේ ඇවිල්ලා 1375 කෝණයි අනිතික ඉම්පෝටර්ස් කට්ටිය 1575 කියලා. ඉතින් ඒ අනුව තමයි ඒ ගහලා දැන් හැම තැනකම විකුණන්නේ බෑග් එකේ ගහලා තියෙන ගානට වැඩියෙන් තමයි විකුණන්නේ හැම තැනම. ඔය දැන් ඔබතුමා කියන විදිහට. ඒවා තමයි අපි පුළුවන් තරම් අල්ලනවා ඉතින්. ඒගොල්ලෝ දන්නවනේ මේ වැඩි මිලට තමයි විකුණන්නේ කියලා. විකුණන්නේ කියලා දන්නවා. දැන් හැබැයි මේ බෑග් ඇසුරු මේ සඳහන් කරලා තියෙන මිලට වඩා වැඩි මිලට වික්කොත් එහෙම ඒක 50 වරදක් කියලා සභාපතිතුමා කිව්වේ. ඒ වගේම එතුමා කිව්වා දැන් කඩේ බඩු තියාගෙන හංගන් ඉන්නවා ගිහලා වහම සිමෙන්ති නෑ කියලා කිව්වොත් එයත් වරදක් වෙනවා. ඒ කාරණාවත් වරදක් වෙනවා. හැබැයි ඒ වරද ඒ උදවිය වාර්තා කරනවා කොහොමද අදාළ සිමෙන්ති සමාගම් වලට. ඒකේ අවසාන ප්‍රතිඵලය වෙන්නේ එක පැත්තකින් නඩුවක් වැටෙනවා. අධිකාරිය විසින් නඩුවක් පවරනවා. අනිත් කාරණාව තමන් සිමෙන්ති නියෝජිතයෙක් විදිහට අලෙවි කරන්න ලැබෙන බලපත්‍රය අහෝසි කරන්න කටයුතු කරනවා කියලා සභාපතිතුමා වැඩිදුරටත් කිව්වා. දැන් අන්තිමට ඔය ඔක්කොම ඇස්සේ මගේ අයිතියනේ උල්ලංඝනය වෙන්නේ. මගේ ගෙදර මට කරගන්න වැඩේ තාම කරගන්න බෑනේ. රංගන ඔබේ අයිතියනේ උල්ලංඝනය වෙන්නේ. අපේ මේ සාමාන්‍ය පුරවැසියන්ගේ අයිතියනේ උල්ලංඝනය වෙන්නේ. දැන් සෞඛ්‍ය සේවකයෝනේ දැන් ඒගොල්ලෝගේ අයිතීන් ඉටු වෙන්නේ නැහැ කියලා ඔය වැඩ වර්ජනය කරන්නේ අධිකරණයේ කියන දේවල් තමතත පහකට මායිම් කරන්නේ නැතුව කෝච්චි මග නවත්තලා මේ දුම්රිය සේවකයන් වැඩ වර්ජනය කළේ අපිට බැයිද අපිට කරන දෙයක් නැද්ද අපි වෙනුවෙන් කතා කරන දෙයක් නැද්ද අපේ අයිතීන් වෙනුවෙන් කවුද පෙනී සිටින්නේ දැන් මෙතන තියෙන පාරිභෝගික අයිතීන් වෙනුවෙන් කතා කරන්නත් ඒ තිබ්බට කරපු දෙයක් තියෙනවා කරපු දෙය අපි අහමු පාරිභෝගික අයිතීන් සුරකීමේ සංවිධානයේ සභාපති රංජිත් තනගේ මහත්මයාගේ පාරිභෝගිකින් සුරකින්න නම් ඔබතුමාගේ සංවිධානයේ තියෙන්නේ මොකද්ද ඒ වෙනුවෙන් කරලා තින්නේ ඔව් අපි පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිතුමා දැනුවත් කරලා තියෙනවා සහය නිලධාරීන් දැනුවත් කරලා තියෙනවා මේ තත්ත්වය පිළිබඳව යම්කිසි ස්ථානයක අනිසියාකාරයක කළුකට මිලට මේ සිමෙන්ති අලෙවි කරනවා නම් අපි ඒ පිළිබඳව පාරිභෝගික අධිකාරිය දැනුවත් කරලා තියෙනවා පාරිභෝගික අධිකාරියත් ඒ ස්ථානවල නිලධාරීන් යවලා ඒ අනුව ඒ සහනයක පාරිභෝගිකයට සහන ලබා දීම සඳහා අපි දන්නවා විශේෂයෙන්ම සංගල්ල පැති සිදුවීමක් සහ වේ දිස්ත්‍රික්කවල එහෙම අවස්ථා තුනා උන්ට අපි රෝඩුවා ලබා දීලා තියෙනවා මේ ස්ථාන මෙවත් දෙනවා කියලා එම විමර්ශන නිලධාරීන් ගිහිල්ලා ඒ ලොරියේ තියෙන නැත්නම් ගබඩාවල තියෙන සිමෙන්ති සාධාරණ මිලකට ඒ ලකුණු කළ තියෙන මිලට පාරිභෝගික කරගෙන කටයුතු කරනවා. ඉතින් මෙහෙදී අපි රජය දැනුවත් කරලා තියෙනවා මේ තත්ත්වය පිළිබඳව සහ පාරිභෝගික අධිකාරිය වැට්ටීම් සඳහා අපි අපේ රෝඩුවාවල් ලබා දීලා තියෙනවා අපේ කාර්යභාරය අපි ඉටු කරලා තියෙනවා. කැපවි ජනතා සේවයට බැලුම්ගල දැන් සිමෙන්ති කියන එක ලොකු මාෆියාවක් බවට පත් වෙලා. මේ අතර වාරයකින් වාසි ගන්න තවත් ජාවාරම් කරෝ පිරිසක් උත්සාහ කරමින් ඉන්නවා. මේ නවත්වන්න මර්ධනය කරන්න පාරිභෝගිකට අධිකාරියට නීතිමය වශයෙන් හැකියාව තියෙනවා. ඉතින් පාරිභෝගිකින් ඒ සඳහා වෙන් කළ තියෙනවා 1977 කියන දුරකථනයට කතා කරලා මේ වගේ වැඩි මිලට විකුණන මේ තියෙන නීතියට විරෝධී ආකාරයෙන් මේ ජාවාරම් කරන උදවිපලන් තොරතුරු දෙනුම් දෙන්න පුළුවන්. මොකද අංකේ 1977. ඒ නිසා අපි net fm බැලුම්ගල ගවේෂණය කළ සොයාගත් ස්ථාන පිළිබඳවත් අපි පාරිභෝගික අධිකාරිය මෙන්න මේ විදිහට දැනුවත් කළා. හලෝ පාරිභෝගික අධිකාරිය දික්මුර මහත්තයා නේද කතා කරනවා? දැන් සිමෙන්ති වල වැඩි මිලට වික්කොත් එහෙම ඒකට ඔබතුමාලට ප්‍රයත්නක වෙන්න පුළුවන් නේද? අපිට පැමිණිල්ල තියෙන තැන දෙන්න මාත්මේ අපිට ඒ ගැන කතා කරන්න පුළුවන්. රුපියල් 2000ට තමයි සිමෙන්ති කොටයක් විකුණන්නේ. ඔබතුමා 1977 අංකයට මේක පැමිණිල්ල ඉදිරිපත් කරාද? ඔව් මම පැමිණිල්ල කිව්වා. මම ඔබතුමාට දෙන්නම්. මම නෑ මට විස්තර ටික කියන්නකෝ. අපි මේකේ මේගොල්ලන්ගෙම වැටලීමක් ගිය සතියේ කරා. දැන් මේකේ ලබන සතියේ තමයි ඒගොල්ලන්ගේ අපිට ආරම්භ කිතුනේ කටයුතු උසාවියේ තියෙන්නේ. අපි ආපහු බලන්න මාත්මේ මේ තැනමද? මේ තැනම තමයි. ඒ අපි ගිය සතියේ වැටලීමක් කරලා අපි මේ කටයුතු මේ අපි කරන්නේ. අපි ආපහු බලන්න මේගොල්ලන්ගේ මේ සම්බන්ධවම තමයි අපි වැටලීමක් කරේ. පැමිණිලි ඇවිල්ලා අපි පැමිණිල්ල සටහන් කරගෙන තියෙන අපි මේකට වැටලීමක් කරන්න. ලංකා පුරා විවිධ ස්ථානවල මේක සිද්ධ වෙනවා. නඩු දාලා ඉවර කරන්න බෑ කියලා තේරෙනවා. එනිසා මේකට විධිමත් වැඩපිළිවෙලක් ක්‍රමවේදයක් එනුනේ අවසානයේ අර අධිකාරී සභාපතිතුමා කියවූ වගේ මේ විදිහට ජාවාරම් කරන උදවියගේ තියෙන වෙළඳ බලපත්‍රයන් අහෝසි කරන තැනට හෝ යන්නට සිද්ධ වෙනවා කියන කාරණාවයි අධිකාරී අවසාන වශයෙන් ප්‍රකාශ කළේ. සමහර විට වෙළඳ බලපත්‍ර අහෝසි කරත් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රශ්නේ මුලට ගිහිල්ලා මුලට බෙහෙත් කරන්න කියන එකයි අපි කියන්නේ. එතෙක් අපිත් අපි ළඟ තියෙන තොරතුරු දෙනවා. ඔබත් ඔබ ළඟ තියෙන තොරතුරු දෙන්න. වැඩි මිලට සිමෙන්ති අලෙවි කරනවා නම් හංගන් ඉන්නවා නම් 1974 කතා කරන්න අපි එකතු වෙලා බලමු දෙයක් කරන්න. මොකද දැන් අපි අපේ අයිතීන් වෙනුවෙන් අපි පාරට බහින්න ඕනේ කාලේ.
අදට සමුගන්නවා. සබ දවසක් මම රංගන. මම ඩිල්ෂාන්.